ඉතින් අයිබෝන් කියල පිළිගන්න අපේ යාලුව හැම දෙනාම ඔයා මේ වීඩියෝක බලන්න YouTube එකෙන්න්නම් ප්‍රයිමෝස් ලවස් චැනල් එකටත් වා මේ වීඩියෝක බලන්න YouTube එකෙන්න්නම් SL ට්‍රක්ස් චැනල් එකට ඉතින් වා හොඳරම දන්නවා ප්‍රයිමුවර් ලෝකයේ වැදගත්දේවල් ගැන සිංහලෙන් තොරතුරු බලන්නති ලංකාව තියෙන එකම චැනල් දෙක ප්‍රයිමූවස් ලවස් චැනල් එකත් SL ට්‍රක්ස් චැනල් එකත් විතරයි කියලා මම කලින් වීඩියෝ එකේදී ලංකාවේ බහුලව දකින්න ලැබෙන ටෙෆ් රථ නිෂ්පාදනය කරන්න කොහොමද කියලා කතා කළා. ඒ වගේම අදාතාව ප්‍රයිම් මූවර් ලෝකේ වෙනසක් කරන සමාගමක් ගැන ටිකක් කරා. එදා මර්සිඩිස් බෙන්ස් සමාගම. මේ සමාගමේ අලුත්ම ඇක්ට්‍රස් රථය ගැන තමයි මම අද ඔයාලට කරුණු ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් මේ වගේ ප්‍රයිම් මූවර් ලෝකයේ වැදගත් දේවල් සිංහලෙන් දැනගන්න තියෙන එකම චැනල් එක තමයි ප්‍රයිම් මූවර්ස් ලවර්ස් YouTube චැනල් එක. තාමත් ඔයා අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් දැන්ම රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. එතනම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරාම මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු. බෙන්ස් ඇක්ට්‍රස් රථය බාහිර පෙනුම ගැන කතා කරනවා නම් කර්ව් හැඩයෙන් යුතු ඉදිරිපස ප්‍රධාන ලාම්පු දෙක නිසා රථයේ මූණට ලස්සනක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන ලාම්පු දෙකට පහලින් අපිට ඩේ ටයිම් රනින් ලයිට් දෙකක් බලාගන්න පුළුවන්. ඒ දෙපැත්තෙන් ෆෝක් ලයිට් දෙකකුත් දැක ගන්න තියෙනවා. මනා නිමාවකින් යුතු ග්‍රිල් එක ඒ වගේම ඉහලින් ඇති එයා හෝන් දෙක වගේ දේවල් නිසා මේ රථයට මනා කඩවසම් පෙනුමක් එකව වෙලා තියෙනවා. මේ රථයේ ඇතුළත ගැන කතා කරනවා නම් සම්පූර්ණයෙන් සකස් කළ හැකි රියදුරු වසන සහ ස්ටියරින් වීල් එක මනා නිමාවකින් හා ඉඩපාසුකම් ඇතිව කැබින් එක නිපදවා තියෙනවා දැක ගන්නත් පුළුවන්. ඒ වගේම රියදුරුට පහසු වන විදිහට ඩෑෂ්බෝඩ් එක සකසා තියෙනවා දැක ගන්නත් පුළුවන්. තවදුරටත් කියනවා නම් තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය තබා ගන්න මනා ඉඩපාසුකම් සපයා තිබෙනවා. ධාවනයේදී මනා සුවපහසුවක් ලබා දෙන විදිහට මේ රථය නිපදවා තියෙනවා කිව්වොත් නිවැරදි. රථයේ තාක්ෂණික පැත්ත ගැන කතා කර මේ රථයට පවර් ෂිෆ්ට් 3 ඔටෝමේටඩ් ගියර් පද්ධතියක් තමයි තියෙන්නේ. සස්පෙන්ෂන් පද්ධතියට එයා බෑග්ස් දාගෙන තිබෙනවා. ඒ වගේම තාක්ෂණික උපක්‍රම යොදාගෙන මේ අය ගමන් ගන්න අයගේ පහසුව ඉන්ධන කාර්යක්ෂමතාවය වගේ දේවල් වැඩි දියුණු කරලා තමයි මේ රථය ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් තමයි හොඳම හරිය කියන්න තියෙන්නේ. මේ රථයට ආරක්ෂක උපක්‍රම ගොඩක් මේ අය එකතු කරලා තියෙනවා. ඒ ගැන මම කියනවට වඩා මේ වීඩියෝ එක බලපුවාම ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි.
ඉතින් ඔයා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.